ආයිබන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ සිය උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් මම උදේෂ්වානිට මේ ගෙදර ප්‍රථම නවධානය පුවත් සිරස්තල වෙත New Diamond නෞකාවේ ගින්නත් සමග බොරතෙල් තට්ටු මුහුදු ජලය සමග මිශ්‍ර වෙලා රජයේ සොලිසිටර් ජෙනරල් කියයි නෞකා කාර්ය මණ්ඩලයේ ප්‍රකාශ ලබා ගැනීමටත් අධිකරණයෙන් අවසර දීපන සයකට පිස්තෝලයකට රිවෝල්වරයකට රුපියල් ලක්ෂ 2000ක් බෝම්බයකට 25000ක් සොයා දුන්නොත් ඔත්තුවක් දුන්නොත් අතට සල්ලි ජාත්‍යන්තරයට ගැලපෙන හෙද පොහුණු ක්‍රමයක් ඇති කළ යුතුයි අගමැති අවධාරණය කරයි ගිනිගත් MT New Diamond නෞකාවේ ඉන්ධන සම්පල ලබා ගන්න ලෙසට අධිකරණය ඊයේ දින සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට නියෝග කර තිබෙනවා ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාව තුළ තිබෙන තෙල් සාම්පල ලබාගෙන විමර්ශනයක් සිදු කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සභාපතිනියට අවසර ලබා දුන්නා මීට අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විමර්ශන සිදු කරන ශ්‍රී ලංකා පරිසර සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කළ ඉල්ලීමකට අනුවයි මෙම නියෝගය සිදු කළේ මෙම කින්න ඇති වූ අවස්ථාවේදී ඒ තුල සේවයේ නියුතු නාවිකයින් ඒ පිළිබඳව වගකීම් බලධාරීන් ආයතන වෙත දැනුවත් කිරීමේ වගකීම නියයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා මෙවැනි ගින්නක් නෞකාව තුළ ඇති වූ අවස්ථාවක වහාම ක්‍රියාත්මක විය යුතු ස්වයංක්‍රීය ගිනි මඩලීමේ ක්‍රමවේදය ඔවුන් විසින් ක්‍රියාවේ යොදවා නොමැති බව පෙනී යන්නේයිද සඳහන් කර සිටියා මෙම අනතුර හේතුවෙන් අදාළ නෞකාව තුළ තිබූ විශාල බොරතෙල් තට්ටු මුහුදු ජලය හා මිශ්‍ර වී තිබෙන බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා එම තෙල් මිශ්‍ර ජල සාම්පල සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නිලධාරීන් විසින් ලබාගෙන මේ වන විට විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවයි සඳහන් කළේ මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් දැනට මුහුදු ජලයේ මිශ්‍ර වී තිබෙන තෙල් ගිනි ගැනීමට ලක් වූ නෞකාවෙන් කාන්දු වූ තෙල් බවට සනාත කර ගැනීම සඳහා විමර්ශන සිදු කරන බවත් ඒ සඳහා අදාළ නෞකාව තුළ තිබෙන තෙල් සාම්පල ලබා ගැනීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනියට අවසර ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විමර්ශන කටයුතු සඳහා ගිනි ගැනීමට ලක් වූ නෞකාව තුළ තිබෙන තෙල් සාම්පල ලබා ගැනීමට අදාළව පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය වෙත අවසර ලබා දුන්නා. ඊට අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙසද අදාළ නැවහිමි සමාගමේ දේශීය නියෝජිත සමාගම වෙතද මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර සිටියා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් අදාළ නෞකාවේ සිට දිවි ගලවාගත් එහි කාර්ය මණ්ඩලයට අයත් 21 දෙනෙකු මේ වන විට නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ ගාල්ල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටින බවත් ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දෙන ලෙසත් ඉල්ලීමක් කළා. එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන් අතර ඊට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ දේශීය නියෝජිත සමාගම වෙත නියෝග කර සිටියා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් මෙම ගින්න හටගත් අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලය එය නිවා දැමීම සඳහා විධිමත් ක්‍රියා පටිපාටියක් අනුගමනය කළේද යන්න තහවුරු කර ගැනීම සඳහා අදාළ නෞකාවේ ගමනාගමනය දැක්වෙන නාවික දත්ත සටහන් යන්ත්‍ර පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කරන ලෙස අදාළ නෞකාව හිමි සමාගමේ දේශීය නියෝජිත සමාගම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ දත්ත සටහන් පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කරන ලෙසයි අදාළ සමාගම වෙත නියෝග කළේ. මෙම විමර්ශන කටයුතු සඳහා පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් වෙරළ ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට සහ වෙළඳ නෞකා කාර්යාලයේ අධ්‍යක්ෂකවරයාටද වැඩිදුරටත් නියෝග කර සිටියා. දැනට සමුද්‍ර ජීවිත යම් කිසි බලපෑමක් ඇති වෙලා තියෙන්න පුළුවන් කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද මූලිකවම අපේ සමාගමත් නාරායතනයත් එක්කම රුහුණු විශ්වවිද්‍යාලයේ විශේෂඥ කණ්ඩායම ගිය කණ්ඩායම නිරීක්ෂණය කෙරුවා. ඒ අවට මුහුදේ කොත කැස්බෑවන් මඩුව වැනි මාළු ඩොල්ෆින්ල වගේ සත්තු නැවට ඉතාමත් ආසන්නයෙන් සිටිනවා. ඒක නිසා මෙම තෙල් විසිරීමත් එක්ක මේ වගේ සත්ත්ව ප්‍රජාවට යම්කිසි හානියක් වුණා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. වෙරළ තීරයට බලපෑමක් අපිට සිද්ධ වෙන්න පුළුවන්. අපි ඒක නිසා තමයි හැමතිස්සෙම බලන්නේ පුළුවන් තරම් දුරට මේ නැව යථාර්ථයට පත් වුණාට පස්සේ අපි ඔවුන්ට ඉතාමත් කාරුණිකව කියන්නේ හැකි තරම් ඉක්මනට අපේ වෙරළ කලාපෙන් ඉදිරියට ගෙනියන්න. මොකද අපි වගේ රටකට මේක දරා ගන්න බැරි ව්‍යසනයක්.
මද්රව්‍ය ජාවාරමේ යෙදෙන මහ මූලකරුවන් නීතිය රැහැනට හසු කර ගැනීමේ ක්‍රියාදාමය මේ වන විටත් ආරම්භ කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ ඊයේ දින කොළඹ දී පැවති උත්සවයකට එක් වෙමි. මේ රට ගිය විදියට ගියා නම් තව අවුරුදු 4ක් 5ක් යනකොට ශ්‍රී ලංකාව කියන්නේ සෝමාලියාවට අන්තරක් බවට පත් වෙන්න තිබුණා. අද උදේ නැගිටලා අර ඔෆිස් එකේ ෆයිල් වගේක් ක්ලියර් කරනකොට ආව කෝල් එකක් STF කමඩාන්ගෙන්. සර් හික්කඩුවෙන් T56 වෙපන්ස් දෙකක් අල්ලගත්තා අද. ඊළඟට එනවා දේශබන්දු තෙන්න කොන් මහත්තයා. සර් අතනින් මෙච්චරයි අතනින් මෙච්චරයි අතනින් කිලෝ මෙච්චරයි මෙතනින් මෙච්චරයි. උදේම මගේ කනට මීපැණි වගේ එන්නේ නෝනාවරි මහත්තුරුනි ඔන්නෝවා. ඒක මම විතරක් දැනගත්තට මදි. රාජ්‍ය නායකයාගේ පටන් මේ රටේ ජනතාව හැම කෙනෙක්ම දැනගන්න ඕනේ. මොකද මේ ජනතාව පහුගිය කාලේ බයෙන් මිරිකිලා හිටියේ. මෙතනදී වරදවා තේරුම් ගන්න එපා. අපි මේ පේමන්ට් එකේ ඉන්න මද්‍රව්‍ය බොන මිනිහා විතරයි මේ අල්ලලා අතුලට දාන්නේ කියලා. නෑ. අපේ ජනාධිපතිතුමාගේ දැක්පට අනුව එතුමාට ඕනේ මේකේ ලොකු මෝරු ටික අල්ලන්න. නීති විරෝධී අවියායුධ වැටලීම් සිදු කරනු ලබන පොලිස් නිලධාරීන් සහ පෞද්ගලික ඔත්තුකරුවන් හට ලබා දෙන ත්‍යාග මුදල් වැඩි කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔත්තුකරුවන් සඳහා ලබා දෙන වැඩිම ත්‍යාග මුදල වන්නේ රුපියල් 250,000ක්. ඒ T56 ගිනි අවි සඳහායි. පාතාලය කුඩු ඇතුළු ජාවාරම්කරුවන් සහ සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන් ගිනි අවි සහ යුද උපකරණ බහුල වශයෙන් භාවිත කරන අවස්ථාවන් අපිට හඳුනා ගන්නට පුළුවන්. දිගින් දිගටම නීති විරෝධී ගිනි අවි යුදපකරණ අත්අඩංගුවට ගැනීම හරහා පෙනියන්නේ ඒවා ජනතාව සතුව බහුලව පවතින බවයි. මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මේ වන විට ආරක්ෂකංශ විවිධ මෙහෙයුම් රට පුරා ක්‍රියාත්මක කර තිබෙනවා. එවන් පසුබිමක නීති විරෝධී අවි ආයුධ වැටලීම් සිදු කරන ලබන පොලිස් නිලධාරීන්ට සහ පුද්ගලික ඔත්තුකරුවන්ට ලබා දෙන ත්‍යාග මුදල් ප්‍රමාණය වැඩි කරමින් මෙම ව්‍යසනය තුරන් කරන්නට පොලිස් මූලස්ථානයේ විශේෂ පියවරක් ගෙන තිබෙනවා. යනු T56 වර්ගයේ ගිනි අවියක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමේදී ගෙවන මුදල පොලිස් නිලධාරියෙකුට නම් රුපියල් 250,000 දක්වාත් පෞද්ගලික ඔත්තුකරුවෙකුට රුපියල් 250,000ක් දක්වා ලබා දෙන්නට තීරණය වී තිබෙනවා. සැකකරුවෙකු නොමැති අත්අඩංගුවට ගැනීමේදී T56 ගිනි අවියක් සඳහා පොලිස් නිලධාරින්ට රුපියල් 1,02,000ක් සහ පුද්ගලික ඔත්තුකරුවන් සඳහා රුපියල් 250,000ක් ලබා දෙන්නටත් පොලිස් මූලස්ථානයේ තීරණය කර තිබෙනවා. මේට අමතරව රිපීටර් තුවක්කුවක් සඳහා සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරින්ට රුපියල් 50,000ක් පුද්ගලික ඔත්තුකරුවෙකුට රුපියල් 50,000ක් සැකකරුවෙකු නොමැති අත්අඩංගුවට ගැනීමකදී පොලිස් නිලධාරින්ට සහ පුද්ගලික ඔත්තුකරුවන්ට රුපියල් 25,000 බැගින් පිස්තෝලයක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට රුපියල් 150,000කුත් පුද්ගලික ඔත්තුකරුවෙකුට රුපියල් 250,000කුත් සැකකරුවෙකු නොමැති අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට රුපියල් 100,000කුත් පුද්ගලික ඔත්තුකරුවෙකුට රුපියල් 250,000කුත් ගෙවීමටයි පොලිස් මූලස්ථානයේ තීරණය කර තිබෙන්නේ. රිවෝල්වරයක් සැකකරුවෙකු නොමැති අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට රුපියල් 150,000ක් පුද්ගලික ඔත්තුකරුවෙකුට රුපියල් 250,000ක් සහ සැකකරුවෙකු නොමැතිව රිවෝල්වරයක් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට රුපියල් 100,000ක් මෙන්ම සැකකරුවෙකු නොමැතිව රිවෝල්වරයක් සොයා ගැනීම සඳහා පුද්ගලික ඔත්තුකරුවෙකුට ලබා දෙන මුදල රුපියල් 250,000 දක්වාද වැඩි කර තිබෙනවා. විදේශයන්හි නිෂ්පාදිත වෙනත් ස්වංක්‍රීය ගිනි අවි සැකකරුවක සමග පොලිස් නිලධාරින්ට රුපියල් 150,000ක් පුද්ගලික ඔත්තුකරුවෙකුට රුපියල් 1,02,000ක් සැකකරුවෙකු නොමැතිව අත්අඩංගුවට ගන්නා විදේශයන්හි නිෂ්පාදිත ස්වංක්‍රීය ගිනි අවියක් සැකකරුවෙකු නොමැතිව පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගන්නේ නම් රුපියල් 100,000ක් සහ පුද්ගලික ඔත්තුකරුවන් සඳහා රුපියල් 1,02,000ක් ලබා දීමට නියමිතයි. විදේශයන්හි නිෂ්පාදිත අත්බෝම්බ පොලිස් නිලධාරියෙකු විසින් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගන්නේ නම් රුපියල් 25,000ක්ද පෞද්ගලික ඔත්තුකරුවෙකුටද රුපියල් 25,000ක් ලබා දෙන්නටත් සැකකරුවෙකු නොමැතිව විදේශයන්හි නිෂ්පාදිත අත්බෝම්බයක් අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරියෙකුට රුපියල් 15,000ක් සහ පුද්ගලික ඔත්තුකරුවෙකුට රුපියල් 15,000ක් ලබා දීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විදේශ රටවල සේවය කිරීමට පවා අවකාශ ලබා දෙන හෙද පුහුණු ක්‍රමයක් මෙරට තුල ස්ථාපිත කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ මාධ්‍ය හස්පලකලේ ඊයේ දින අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක් වෙමි. කොළඹ හෙද විදුහලේ 2017 ඒ සිසු හෙද කණ්ඩායම සඳහා හිස්වැසුම් පැලඳවීම සහ සේවයට කැපවීමේ උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අප රටක් ලෙස කොයිත් 19 පාලනය කර ගනිමින් යම් ජයග්‍රහණයක් ලැබුවේ නම් ඒ අපේ රටේ පවතින විශිෂ්ට සෞඛ්‍ය සේවය නිසා බව බලයටපත් වූ සෑම අවස්ථාවකම සෞඛ්‍ය සේවය නැංවීමට කටයුතු කළා. වෛද්‍ය හෙද කාර්ය මණ්ඩල ගුණාත්මක දියුණුව වගේම රුවන්වල වුණු පාසල්වල යටිතල පාසුකම් ගැනත් අපි එදා සොයා බැලුවා. පසුගිය කාලේ මේ කාර්ය නියමිත පරිදි සිදු වෙන්නේ නැහැ කියලා කිව්වට ඒක නිවැරදි. හෙද වෘත්තිය අපේ රටේ පමණක් නොවේ මුළු ලෝකෙම ගෞරවයට පාත්‍ර වූ රැකියාවක්.
වසංගත තත්වයකදී පවණක් නෙවෙයි විවිධ රෝගවලට මුහුණ පාන රෝගීන් සුවපත් කිරීමට ඔබගේ දායකත්වය ඉතා වැදගත්. විශේෂයෙන් බෝ නොවන රෝගවලින් පීඩා විඳින රෝගීන් සුවපත් කිරීමටත් ඔබ අවබෝධයෙන් කටයුතු කළ යුතුය තියෙනවා. හෙද පුහුණුව උපාධිය දක්වා යන වැඩපිළිවෙල මේ රජයේ යටතේ දැනටමත් අප සැලසුම් කරලා තියෙනවා. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට විදේශ රටවල පවා සේවය කිරීමට ඉඩ සලසන හෙද පුහුණු ක්‍රමයක් අපි සකස් කළ යුතුය තියෙනවා. විසවන ව්‍යවස්ථා සංශෝධනයේ යලි සමාලෝචනය කිරීමට රජය කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ජීඑල්පී රීස් මහත්තයා කියනවා ජනාධිපතිතුමාට උදේ ඉඳන් රැ වෙනකන් වැඩ තියෙනවා සෞභාග්‍ය කරා මේ රට ගෙනියන්න. ඔය එක එක කට්ටිය ගිහිල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කරොත් එහෙම ශ්‍රේෂ්ඨාධිකරණේ ජනාධිපතිවරයාට ඕවට යන්න වෙයි. මොකද ජනාධිපතිවරයාට උසාවියට යන්න වෙලා නැහැ. මේ මං කල්පනා කරා විහිළුවක්ද අප්‍රේල් 1 වෙනිදාද කියලා. අප්‍රේල් 1 වෙනිදාත් නෙවෙයි විහිළුවකුත් නෙවෙයි. එතකොට ජනතාවගේ අයිතිය පිළිබඳව ජනාධිපතිතුමාට කිසිම මේ වගකීමක් ඒ කියන්නේ නැහැ. ඔබලාට පේන්නේ නැද්ද මේ මහා බොරුවක් මේ කරන්න කියලා. එතකොට ජනතාවාදී විපක්ෂයක් හැටියට මේක අපේ වගකීම මේ හැංගිලා තියෙන සත්‍ය ඉදිරිපත් කරා. ඉතින් ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා නැවත කරුණා කරලා තමන් ඉදිරිපත් කරපු මේ 20 වෙනි විවස්ථා සංශෝධනය නැවත සමාලෝචනය කරන්න. මෝටරත නියාමනය කිරීමේ නව වැඩපිළිවෙල රසක් සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. බහුගිය කාලයේ තිබුණු ආందోලනාත්මක කතාව තමයි මෙඩිකල් ලබා ගැනීමේදී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සිද්ධ වෙන ප්‍රමාදය පිළිබඳ. මේකෙදී ඇස් පරීක්ෂාව තමයි ප්‍රධාන පරීක්ෂාව බවට අපි කරන්නේ. සියලු දෙනාම එක්ස්රේ කිරීම අපි උපදෙස් දුන්න අත්හිටවන්නේ කියලා. ඒ වගේම රුධිර පරීක්ෂා සේවයක් හැටියට පමණක් අපි සපයන්න බලාපොරොත්තු වෙනවා. මේ පරීක්ෂාව නිසා කිසි කෙනෙක් අසමත් කරන්නේ නැහැ වෛද්‍ය පරීක්ෂණයෙන්. ඒ වගේම කමර්ෂල් ලයිසන් එකක් සහ නෝමල් ලයිසන් එකක් ඉෂුව කරන එක ගැන අපි කටයුතු කරනවා. කමර්ෂල් ලයිසන් එක ඕනෙම කෙනෙකුට ගන්න පුළුවන්. එයා 100%ක් හොඳ සෞඛ්‍ය තත්ත්වයේ සිටිනවා නම්. අද ස්පෙනීම යන්තම් දුර්වල නම් රියදුරු බලපත්‍රය ගන්න බෑ. අපි තුම ඇඟිල්ලක් නැත්තම් රියදුරු බලපත්‍රය ගන්න බෑ. ඒ අයට කමර්ෂල් නොවන ලයිසන් එකක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. අරුත් රියදුරු බලපත්‍රය සහ අංක තහඩුව කුරිය සේවයක් හරහා තමන්ගේ රියදුරු බලපත්‍රයත් අලුත් වාහනය අංක තහඩුවත් නිවසටම යවන් මුරත ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ වෙනකොටත් ක්‍රියාමාර්ග අරගෙන තිබුණා. පරණ ක්‍රමයක් තිබුණා. පරණ නම්බර් ප්ලේට් එක ගෙනල්ලා බාර දීලා අලුත් එක ගෙනියන්න ඕනේ කියලා ඒකත් අපි අහෝසි කරලා තියෙනවා. මොකද මුරත ප්‍රවාහන දෙපාර්තමේන්තුව පරණ බඩු එකතු කරන තැනක් වෙන්න ඕනේ නැති නිසා අපි දැක්ක පහුගිය කාල සීමාවලදී නීතියක් දාලා තිබුණා. පලාත මාරු වෙනකොට වාහන විකුණනකොට අලුත් නම්බර් ප්ලේට් එකක් ගන්න වෙන්න ඕනේ. මේක අපි නතර කරනවා. මොකද අපි ඇමරිකාවේ වගේ රටවල ප්‍රාන්ත ක්‍රමේ ක්‍රියාත්මක වුණත් අපි පොඩි රටක්. ඒක අපි අවලංගු කරනවා. අලුත් අංක තහඩුවට RFID එකක් නැත්නම් යම් ස්කෑනර් යන්ත්‍රයක් එකට අල්ලපුවාම ඒ රටේ හිමිකරුවා සහ වාහනේ සියලු විස්තර එන උපාංගයක් RFID එකක් අපි අලුත් අංක තහඩුවලට ඇතුළත් කරනවා. දැනට ඒක ඇතුළත් කරමින් පවතිනවා. එම පොතත් සමගින් අපගේ උදෑසන ප්‍රතිවිකාශය මින් නිමාවට පත්වනවා. අප යලි සමුවන්නේ 10:12ට අපගේ මධ්‍යහන ප්‍රතිවිකාශයෙන්. ඔබට සුබම සුබ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.